Wide Angle Productions is the creative force behind Channel C. වැරදීම ජීවිතයට අත්දැකීම් එක් කරයි නම් දැනුම සොයා යාමේ ඇති ඵලය කුමක්ද? වැරදීම ජීවිතයට අත්දැකීම් එක් කරයි නම් දැනුම සොයා යාමේ ඇති ඵලය කුමක්ද? වැරදීම කියන්නේ අපිට ජීවිතයේදී හැම විටම අත්දැකීමක් ලැබෙන විදිහ. වැරදීමක් තුලින් හැම විටම අප අලුතෙන් යමක් ඉගෙන ගන්නවා. වැරදීම් තුලින් තමයි ජීවිතය ඉදිරියට අපි ඒ වැරදි හදාගෙන කොහොමද ඉදිරියට යන්නේ කියන දේ අපි දැනගන්නවා. ඒක දැනගන්න අපිට අවශ්‍ය වෙන්නේ දැනුම. එසේනම් වැරදීම් වලින් ඉගෙන ගැනීම සඳහා අප දැනුම සොයාගෙන ආ යුතු වෙනවා. වැරදීම ජීවිතයට අත්දැකීම් එක් කරයි නම් දැනුම සොයා යාමේ ඇති ඵලය කුමක්ද? Good evening, ladies and gentlemen. Judges, thank you for the question. Although ignorance is called bliss, for me, knowledge is bliss, because knowledge is wisdom. And it gives you a wider perspective of the world. It teaches you from right and wrong. And this gives us an opportunity to make a difference in the world. Gives us an opportunity, gives us the knowledge to voice our opinion and make us a strong, beautiful, independent women we are today. So I can say knowledge is bliss. Thank you. වැරදීම ජීවිතයට අත්දැකීම් එක් කරයි නම් දැනුම සොයා යාමේ ඇති ඵලය කුමක්ද? අයබෝවන් ඔබලන් හැමෝටම සුබසැඳයක් වේවා. වැරදීම් වෙන දේවල් සාමාන්‍ය මිනිස්සු අතරින් වෙන දේවල්. නමුත් වැරදීම් හදාගෙන ඉස්සරහට යනකොට අපිට අත්දැකීම් ලැබෙනවා. නමුත් නැවත වැරදීමක් නොකිරීමට අත්දැකීම් වීම දැනුමත් උපයෝගී කරගත්තා නම් අපිට බොහෝ දුරට වැරදීම් වීම වළක්වන්නට හැකියාවක් තියෙනවා. බොහොම ස්තුතියි. වැරදීම ජීවිතයට අත්දැකීම් එක් කරයි නම් දැනුම සොයා යාමේ ඇති ඵලය කුමක්ද? අයිබෝන් සංඥාව. වැරදීම් ජීවිතයට කරයි නම් අපි දැනුම සොයාගෙන යන්න ඕනේ. අතවශ්‍යෙන්ම මේ අපේ වැරදි වලින් නව පන්නරයක් ලබාගෙන ඒකෙන් ඉදිරියට යන්න අපි අධිෂ්ඨානය කරගන්න ඕනේ. අත්දැකීම් ඒ අනුව අපිට ඉවහල් වෙනවා ගොඩක් දුරට අපේ ජීවිතය ඉදිරිය ගත කරන්න. වැරදීම් වුණා කියලා ජීවිතේ නතර කරන්න නැතුව අපි එතනින් ඉදිරියට යන්න ඕනේ. එතනින් අපේ ජීවිතය හදාගන්න අපිට හැකියාව ලැබෙනවා. වැරදීම ජීවිතේට අත්දැකීම් එක් කරයි නම් දැනුම සොයා යාමේ ඇති ඵලය කුමක්ද? සුබ සඳරා පර්මසිෆ සියලුම දෙනාට. මං හිතනවා ජීවිතේ වැරදෙන්න ඕනේ එකපාරක් හරි. එතකොට තමයි අපි හැමදාම ශක්තිමත් වෙන්නේ. හැමදාම හරි ගියොත් අපි ජීවිතේ පාඩම් ඉගෙන ගන්නේ නැහැ. අපි අත්දැකීම් එක තමයි ජීවිතේ ඉස්සරහට යන්නේ. ඒ වගේම තමයි අපි දවසින් දවස අලුත් දේවල් ඉගෙන ගන්නවා. මං හිතනවා හැමදාම මරණ තුරාවටම අපිට අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් කියලා ඉගෙන ගන්න තියෙන දේවල් බොහොමයක් තියෙනවා කියලා. මම මගේ ජීවිතේ මම හිතන දේ මට වැරදුන අවස්ථා බොහොමයක් තිබුණා. නමුත් එතනදී හැමදාම මම මගේ හිත ශක්තිමත් කරගත්තා. වැරදෙන වැරදෙන මගේ හිත ශක්තිමත් කරගෙන තමයි මම ඉදිරියට ගියේ. බොහොම ස්තුතියි. ඉස්සර මගේ වැඩේම 4999 data card අරගෙන හුරු හුරු ෆෝන් එකට රීලෝඩ් කරන එක. හැබැයි ෆෝන් එකට මයි ටීවී ඇප් එක ඩවුන්ලෝඩ් කරලා රූටිවි දාගත්තට පස්සේ ඩේටා කාඩ් එකක් ගත්ත කාලයක් මතක නැහැ. මොකද ඉන්ටර්නෙට් එකේ තියෙන අපිට ඕන හැමදේම දැන් රූටිවි එකෙන් බලන්න පුළුවන්නේ. රූටිවි කියන්නේ දැන් ටීවී බලනත්ම ට්‍රෙන්ඩ් එකනේ. ඔව්. අන්න ඒ වගේ. ඔයත් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකෙන් මයි ටීවී ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන රූටිවි subscribe කරලා ටීවී බලන අලුත්ම ට්‍රෙන්ඩ් එකට සෙට් වෙන්න. රූටිවි